ෆ්ලයිට් එකේ නිදාගන්න ඉඩ තියාගන්න. ලංකාවෙන් අරගෙන බඩු. අපේ අම්මා යනවා ස්වීඩන්. මේව දන්නවද? තාත්තත් යනවා. ඔය ඔයගේ කැමති විදියට කරන්න පුචි. අනේ අපි දංගෝ. Thank you. Strawberry ඉතින් එහෙ අනික් අනික් ෆ්ලේවර්ස් තිබුණ ස්ට්‍රෝබෙරි නෑලු. මේ සමහර කට්ටිය කියනන්න පුළුවන් පැක් කරද්දි මේ පෙට්ටි ගලවලා පැක් කරන්න කියලා. මේ එහෙමත් පුළුවන්. නමුත් මං ආස මේ විදිහට. සහ මට මේ විදිහට පැක් කරද්දි ඉඩ හොදට තියාගෙන කිසි හානියක් නොවෙන්න ලස්සනට පැක් කරන්න පුළුවන්. මේ පෙට්ටි කඩාගත්තොත් එහෙම මට එහෙම ලස්සනට පැක් කරන්න අමාරුයි. එක එක්කෙනා ඉදින් කරන විදි තමයි ඉන්නේ. Yes. බරකීරණ වේලාව ගෙස් කරන්න ගෙස් කරන්න කිලෝ අනේ මම 20ක්වත් තියනවා නේද බලමු දැන් කොහොමවත් 30කට ප්‍රමාණයක් ඇති 20 23ක් දෙවෙනි බෑග් එක ගෙස් කරන්න අම්ම කීයද කිය කිලෝ 5ක් නෑ වගේ 5යි අම්මගෙන 5යි yes කියදී හතරක් වගේ එන. මෙයා කියන. කියද? නොමෙයි. මැතිනද? ඕ. ඒක කොහමද වා හිතන්නේ? හිතන්න දෙයක් නැහැ ගලින් බලන්න. බොරුවට හිත හිත ඉන්නෝ. හතරයි. කලින් හිතපු එකක්වත් හරි ගියේ නැහැ. එතකොට තුනක් තියෙනවා තුනේ. ඔව්. එතරම් ෂේප්. එතනට තව තුනක් දාගන්න පුළුවන්. මේ වෙන තුනක් දැම්මනම් හරියට ඒක නෑ කරලා දෙන්න. එයා එතන ගිහලා බෙන් ගන්න. හෙට මෙහෙට කරා. හෑන්ඩ් ලගේජ් එකට දැම්ම අරව කරා මේව කරා තව බෑග් පැක් එහෙකුත් දාගත්තා. දැන් මං හිතනවා හරි කියලා පුචි. බලන්න දෙයක්වත් නෑ. ලොවෙත්ම හරි. අම්මට උඩු එක අතින් උස්සන්න බෑ. 17යි. 9යි 10ක් වගේ 9යි ඒ කියන්නේ කීයද 19යි 26යි ෂේප් නේ 7යි හරියටම 7යි හරියටම 7යි අම්මේ හරි හරි ගොඩ හරි දැන් ඇඳගම් මගේ බයිල අවසන් නැහැ කෙරියෝ කෙරියෝ අම්මා වහන්සි නේ වැටියෝ මෙහෙම බෑග් එක ගොඩේමුද ඔව් සීලෙන් යන්න ලෑස්තිද තවම Thank you. I get a rakat take the in. Ah, one last thing. Tell me a last deliver an air.
ඔව් දැන් දාගන්න ඔක මේන් ලගේජ් දාගන්න ඕන. Thank you. යන් අම්මේ. යන් අරක දාන්න. අපේ අම්මා යනවා ස්වීඩන්. වෙලාව 12:50. කීයද ෆ්ලයිට් එක? 4:25. ඊවට 4:25 වෙනවා ඉතින්. මේකට කලින් ලොකු එක ගෙවන්න. පස් දිනක යන්නත් ඕනේ, මළු තුනක් ගෙනියන්නත් ඕනේ. අපි එහෙමයි, අපි ආවෙත් එහෙමයි, යන්නෙත් එහෙමයි නේ. තාත්තත් යනවා එහෙමම නේ. ඔව් පේරවනේ, බ්‍රෑන්ඩඩ් වින්න හිලිම්ම. ඒ මොකද ගියපාර එනකොට පුළුවන් වුණානේ. ඒක තමයි මටත් මතක තිබ්බා. හැම එක බඩු වලට වඩා මිනිස්සු ගන්නවා එයාපෝට්. ඔබේම යනකම එක එකව කකා යනවා. මොනවද ගන්න? ෆ්ලයිට් එක නිදා ගන්න ඉඩ දියා ගන්න. බොහොම ස්තුතියි. අනේ අපිත් යංගෝ අපි දැන් ඉතින් සුපුරුදු ලෙස ඩ්‍රොප් කරලා නේ ආයේ අපි එහෙට යනකම්, හරි එහෙට එනකම් හරි ඉස්සරහා වීඩියෝස් වල ඉතින් අපේ නැහැ යා. ඉක්මනට මාපහුනේ සෙට් කරගමුනේ අනිවාර්යෙන්. අඩි අඩුම ගානේ මේ මේ වීඩියෝ කෝල් එකකින් හරි සෙට් කරගමු නේ බුචි. වීඩියෝ කෝල් එකකින් හරි සෙට් කරගමුනේ. ඔව් අල්ලාගෙන සෙට් වෙන්නේ ස්වීඩන් වල තමයි. ස්වීඩන් වලට අපි යනවා, එක්කවා මෙහෙනවා. කෝකුණොන්ද හොඳ, ඔයාලා සජෙස් කරන්න. අපි යන්නද? යන්නේ නේ. යවගෙන ගන්නවද? යන්න කියලානේ ඔයගලන් කියන්නේ. මේ ඔන්න හොව තමයි ඉතින් ඉඳලා අපේ නංගි ගියපු වීඩියෝ එක තමයි මෙයා. දවස් 40ක් හිටියා නේ. දවස් 40ක් හිටියා. දවස් 40ක් හිටියා ඉඳලා ඉතින් දැන් චුට්ටට කලින් එයා ගියා. තව ටිකකින් ඉතින් ගුවන් ගත වේවි. අපි දැන් වාහනේ අරගෙන ගුවන් ගත වෙනවා. ගුවන් නෙවෙයි මාර්ගගත වෙනවා. මාර්ගගත වෙනවා අපේ ගෙදරට. ওই විදිහට ඉතින් මේ සමු ගැනීමේ වීඩියෝ එක ඉවර වෙනවා. ඔව් ඉතින් thank you so much ඉලක බැලුවට. ඔයගලන්ට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. subscribe කරන්න, bell icon එක click කරගන්න. click කරන්න. අපි ආයෙකම vlog එකක් කරන් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. ආතලි කියමු. ආතලි කියමු. bye 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 bye. දුකෙන් ඉන්නේ, දුකෙන් අඬලා ඉන්නේ.